පසුකී දින කිහිපයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේදී සිදු බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධව සිසු දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වුණා. එෙහිදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන් කිහිප දෙනෙකුට සිදු අසාධාරණයන් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලට අදාළව කරුණු විමසීම සඳහා විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. එලෙස අසාධාරණයට ලක් වූ දරුවන් සහ දෙමව්පියන්ද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියා. පැය 3කට ආසන්න කාලයක් අදාළ පැමිණිලි විභාග කිරීම සිදු වූ අතර මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීම මත අදාළ ගැටලුවලට විසඳුම් ලැබුණු බවයි දෙමව්පියන් ප්‍රකාශ කළේ. කතා කර කොමසාරිස්තුමත් එක්ක අපේ ප්‍රශ්න විසඳුණා. ඒ කියන්නේ මේ දරුවට සාධාරණයක් කරන්නම් කියලා කිව්වා. විභාගයේ සිදු වූ අදාළ ගැටලු සම්බන්ධව විභාග කොමසාරිස් ජෙනරාල් ප්‍රයාද අදහස් පළ කළා. මම හිතන්නේ ඉතාම හොඳ සාකච්ඡාවක්. ඒ දරුවන්ට යම් කිසි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි සොයා බලලා එයට යම් විසඳුම් ක්‍රියාමාර්ගයක් දෙන්න යම් එකඟතාවකට එන්න පුළුවන් වුණා. ඉතින් ඉදිරි දින කීපය තුළ අපි ඒ සම්බන්ධයෙන් සොයා බලන දැන්ටමත් යම් යම් කමිටුපත් කරලා තියෙන ඒ සම්බන්ධයෙන් සොයා බලන්න. ඉතින් එතනදී මම විශේෂයෙන් කියන්න ඕන මේ දරුවන් සම්බන්ධයෙන් කිසිම අසාධාරණයක් වෙන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නැහැ. දැන් මේ මිනුවන්කොඩ පාසලක පළවෙනි පේපර් එක භූගෝල විද්‍යාව ලැබුණ නැහැ කියලා ළමයි ඔව් ඒ පිළිබඳව මට පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. ඒක 100%ක්ම ශාලාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ වැරැද්දක්. ඉතින් එතනදිත් අපි මේ වගේ අවස්ථාවලදී ගන්නා යම් යම් ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට ප්‍රතිබල වලට යන්න අපිට හැකියාව තිබෙනවා. දැන් සමස්තයක් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයට වෙච්ච අගතියට මොකද වෙච්ච පොඩි දේවල්? මම හිතන්නේ මේ විභාගයේ බරපතල සිද්ධීන් කිසිවක් වාර්තා වුණා කියලා. ඉතා හොඳට විභාගයේ පැවැත්තුණා. ඒ ඇති වෙච්ච යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් අපි මෙදිහත් වෙනවා. ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.